කළේ සියලු දරුවන් වෙනුවන පැමිණ සිටින අපේ මියගේ දරුවන් වෙනුවෙන් දරුවන්ගේ සියලු ඥාතීන්ටත් ඥාති වෙන අවසර අරගෙන මම කතා කරන්නේ. මේ ඉන්නේ මත් දරුවෝ, මේ ඉන්නේ හර්ෂ නදීෂන් ජයවීර. මේ දරුවා මැයි නවෙන්ද අතුකෝරළ මන්ත්‍රීතුමාගේ සහායක තමයි මේ මගේ දරුවට වෙඩි තිබ්බේ. වෙඩි තියලා තිබුණ බෙල්ලට මේ සහායක කෙනෙක් මුලින්ම බෙල්ලට වෙඩි දෙකක් තියලා තිබුණා. දරුවා මන් දැක්ක. දරුවා ආවේ ගෙදරින් ආවේ එකම හමාරට. ඊට පස්සේ ගැරිජ් එකට ගියේ. උදේ ඉඳලා අරගලේ බැලුවා. අපේ හිටපු අගමැතිතුමාගේ අගමැතිතුමා මේක ඇවිස්සුවා. අපි දන්නවා ඒක ඒ තමයි ඇවිස්සුවේ. මගේ වචනේ මම පාවිච්චි කරන්න ඕනද? ඒ ඇවිස්සුව නිසා දරුවා ෆෝන් එකෙන් බලලා ඊට පස්සේ කිව්වා අම්මේ මම එයා ගැරිජ් එකේ හිටියේ මේ යංගුඩ. අම්මේ මම මෙහෙම යනවා කොළඹ. ගොපිතේ දැන් කොළඹ යන්න එපා. කෑපු උදාල හැමතැනම කිඳ ඔයා එන්නේ. එයා ඊට පස්සේ නිට්ටඹුවට ගිහිල්ලා. නිට්ටඹුවේදී කට්ටිය සැස්සලා ඉන්නවා. ඒකල එයා ගිහිල්ලා තිලක වර්ධන නිට්ටඹුවේ තිලක වර්ධන ගාවි. එතනින් තමයි මගේ දරුවට මන්ත්‍රීතුමා වාහනේ ඇතුළු ඉන්නකොට සහායක මන්ඩු වාහනේ ඇතුළු ඉඳගෙන මගේ දරුවට වෙඩි තියලා තියෙන්නේ. ඒක අපි එලෙත්‍රිකයි මම අපිට කිව්වා. මේ දරුවා. මේ දරුවා විතරයි මට හිටියේ. මේ දරුවා කලේ බිස්නස්, වාහන බිස්නස් කලේ ජීවත් කරවන්නේ ඉතින් මේ දරුවා. මේ දරුවා නැති වුණා. මේ දරුවාගේ නෝනා රයි. මේ අබෙන්දර අවුරුදු 3යි. එයාගේ ලස්සන ජීවිතේ පටන් ගත්ත විතරයි. අරගලිට ආවා. අප්‍රේල් 9 වෙනිදා ඉඳලා එයා පුළුවන් හැම අවස්ථාවක සහභාගී වුණා. සහභාගී වෙලා අම්මේ අපිට බිස්නස් එකක් කරගන්නත් මුකුත් කරගන්න විදියක් නැහැ. ඒක නිසාම අපි යන්න ඕනේ. අපි යන්න ඕනේ කියලා. ඒ ගිහලා මමත් ටීවී එකේ න්ියුස් බලලා මමත් අඬනවා. අනේ මේ දරුවන්ට කරන විනාශය කියලා. සත්‍යකින් මං ඇඬුවා. අපේ ගෙදර ටීවී එක බලලා මම ඇඬුවා මේ දරුවන්ට අප්‍රේල් 12 වෙනිදා අප්‍රේල් 13 මේ දරුවන්ට කරන දේ කියලා. එහෙම ඇඬුවා. එයා අන්තිම මේ නාන්ද මගේ දරුවා නැති කළා මට. මම හිතේ වතු පිටිවල හොස්පිටල් එකට ගියා. මං ඉතින් රජයට දෝෂ ආරෝපණය කරා හොඳටම. මට කරන්න වෙන දෙයක් නැහැ. මගේ දරුවා බලන්න. දාස් ගණන් වලින් සෙනගාවා ගෙදරට. ඒ වගේ තමයි මං හිතනවා අනිත් දරුවෝ. අනිත් අයගේ දරුවොත් එහෙම ඇති. ඒ විදිහටම මේ ලංකාවට විතරක් මේ මුළු ලෝකෙටම හතරම් වටිනා දරුවෝ ටිකක් නැති කලේ. කිසිම කෙනෙකුට වරදක් නැතුව කාඩුවේ ජීවත් වෙන මගේ අහිංසක දරුවෝ වගේ අනිත් දරුවෝ මං හිතේ මෙහෙම ඇති කියලා. ඒගොල්ලෝ නැති. අරගලේ වෙනුවෙන් අපි ඕන වෙලාවක ඉන්නවා. ජූනි 9 මම ආවා කොළඹට. ජූනි 9 ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යනකොට මම එතන ඉස්සරහා අර බස් එක ගාව මම හිටියේ. ඔව් මම එතන හිටියේ. මම ගියේ මගේ දරුවා වෙනුවෙන්. මගේ දරුවට කරන්න බැරි වුණ දේ මම කරනවා. ඕන වෙලාවක මම එනවා. මට කතා කළා තව මහත් එක්ක. කැම්පස් එකේ මට නම මතක නැහැ. අංක ඕන දෙයකට මං එනවා පුතේ. මට කතා කරන්න මං දරුවෝ එවන්නේ. දරුවෝ එවල බෑ. දරුවාගේ ජීවිතය අන්ධකාරක අඳුරු කරන්න බැහැ. අර දරුවාගේ ඒ දරුවා දැන් මගේ. මේ දරුවා දැන් මගේ. පුතාගේ නෝන උනාට මගේ දරුවායි. ඒක නිසා මං කියන්නේ හැමෝටම අරගෙන අපි කරමු. අපි ඉදිරියට යමු. අපේ දරුවා වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් අපේ 9 දෙනෙත් දරුවෝ මං හිතන් 9 දෙනෙත් තමයි වෙලාව නැති උනේ. අපේ දරුවෝ 9 දෙනා වෙනුවෙන් මේ ඉන්න සේරටෝම සේරෝම් වෙනුවෙන් අපි අරගලේ කරමු. අපේ රට වෙනුවෙන් අරගලේ කරමු. අපේ රට ජාතිය දිනවමු. අපිට දැන් ආර්ථිකේ බොහොම අමාරුවෙන් අපි යන්නේ. මිනිස්සෙන්ට ඇත්තටම අපිටත් අමාරුයි. අපිට අමාරු කියන්නේ තුන් වේලක් ආපු අපි දෙවේල සීමා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ අපි මම මීරිගම. ඒ මම මීරිගම වෙලත් එහෙම. එතකොට දුෂ්කර පළාත්වල ඉන්න දෙමව්පියෝ දරුවා 4-5 දෙනා ඉන්න දෙමව්පියෝ කිරි ටිකක් දෙන්න නැහැ දරුවෙකුට. ඒක කොහොමද කරන්නේ? ඒවා දැන් රජේ ඉන්න පාලකයන්ට තේරෙන්නේ නැහැ. මගේ දරුවා මට තවසරයක් ආයසරයක් කියන්න මගේ දරුවා නැති වෙන ප්‍රධාන මුල. එදා හිටපු අගමැතිතුමා නිසා තමයි මගේ දරුවා මුලින්ම නැති වුණේ. මගේ දරුවා නැති වුණාට පස්සේ තමයි එදා මුළු ලංකාවම කැළඹීම ඇති වුණේ. මුළු ලංකාවම කැළඹීම ඇති වුණේ මගේ දරුවා නැති මගේ දරුවට වෙඩි තිබ්බට පස්සේ තමයි. මගේ දරුවාට වෙඩි තිබ්බා නම් එදා ඒ අතිකෝරළ මන්ත්‍රීතුමාවත් ඔහුගේ සහායකවත් ওই විදියට ජීවිතේ නැති කරගන්න සිද්ධ වෙන්නේ නැහැ. මට මේ පැමිණි මේ සේරෝ මෙරි මම කතා කළේ පැමිණි සිටින දරුවන් සේර සියලු දෙනා වෙනුවෙන් මම කතා කළේ. ඔයා මට කියන්න බොහෝ දේවල් තියෙනවා මට කියන්න. අමාරුයි ඔබ සියලු දෙනාට ස්තුතියි.